කූටාගාරවල ප්‍රාසාදවල දිග් ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්ය නාදය සුන්දර විදියට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා. ඒ රැය ගෙවි ගියාට පස්සේ හිරු උදා වෙනකොට ඔබව සොහොනේ අත්හැර දමනවා. බොහෝ දුකටපත් වෙනවා. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ? මං හිටියේ රජගහනුවර. ඒ රම්ම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මෝවැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුණේ නැහැ. නමුත් මාගේ යාළුවෙක් හිටියා හරි සුවදයි. ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. ඔහුගේ කුළුපඟ භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වුවා. ළමයෝ පව් විතරක් කරන්න එපා. අපාය යන්න එපා කියලා. මරණින් මත්තේ සැප ලැබෙන්න කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවදයෙන් වෙන් වෙන්න. මගේ සැප කැමති මා කෙරේ අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනේ මං අහලා ඒ සියලු අවවාද කළේ නැහැ. බොහෝ කාලයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුව නෙව මං හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයමත් මට අනුකම්පා කරලා සීල සංවරේ මාව පිහිටෙව්වා. ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරනවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා කියලා. ඉතින් මං දවල් කාලේ සතුන් මරලා රැයට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසා මට රැයට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනේ සුගතයන් වහන්සේගේ ශාසනයේ ස්ථිරෝ පිහිටලා නිරතුරුවම බණ භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි. අටවෙනි ද්විතීය මිගලුද්දක ප්‍රේත වස්තුවයි.